නමෝ බුද්ධාය. ඔබ කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ ලක්දෙරණට 3 වතාවක් වැඩම කරලා මේ ලක්දෙරණ අනාගතයේ ධර්මද්වීපය කිරීම පිණිස ඒ උතුම් භූමිය සුද්ධ කළා. බුද්ධානුභාවයේ පැතිරෙව්වා. ඒ සුද්ධ පවිත්‍ර කරපු බුද්ධානුභාවයේ පැතුරු මේ ලක්දෙරණේ සසුංකිත අස්වැද්දුවේ මිහිඳු මහරහතන් වහන්සේ. ලංකාවේ සසුංකිත අස්වැද්දුවේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි ලංකාවේ රහතන් වහන්සේලා පහළ වුණේ. මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි ලංකාවේ මිනිස්සු බුදුන් සරණ ගියේ, ධර්මයේ සරණ ගියේ, සංඝයා සරණ ගියේ. මිහිඳු මහරහතන් වහන්සේ නොහිටින්ට ලංකාව කුරිරු දූපතක්, යකුන් යක්ෂණියන්ගේ රාජධානියක්. ඉතින් දැන් අවුරුදු 2000 ගණනක් ගෙවි ගිහිල්ලත් ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ සිරි සද්ධර්මය අපි කතා කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මතකෙන් දරාගෙන ආපු නිසා. මිහිඳු මහරහතන් වහන්සේට අපි ණය ගැති. අනිතක මිහිඳු මහරහතන් වහන්සේගේ තියෙන අනුභවය තමයි, උන්වහන්සේගේ තියෙන නිහතමානී ගුණය තමයි බලන්න මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි වුණ දවසේ සීමා මාලකයේදී මරහත්වයට පත් වෙලා සද් අභිඥාලාභීව, ඒ වගේම චතු පටිසම්භිදාලාභීව සියලු ඉරිදි සියලු ඥාන සහිත වරහත්වයට පත් වුණේ. උන්වහන්සේ මුළු ත්‍රිපිටකයේම කටපාඩම්, ඒ වගේම අටුවා කටපාඩම්. ඉතින් ඒ මහරහතන් වහන්සේ මිස්සක පව්වට පැමිණිලා දේවානම්පියතිස්ස රජුර ඔබ කවුද කියලා අහද්දි කියන්නේ සමනාමයම් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේවානුකම්පාය ජම්බුදීපාය දාගතා මේ මහරජතුමනි, ඔබට අනුකම්පා පිණිසයි අපි ආවේ. අපි ශ්‍රමණයෝ, බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මම රහත් වෙලා ඉන්නේ, මම මේ 이르දි තියෙනවා, ඒ කතා නෑ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට ශ්‍රී සද්ධර්මයේ රැගෙන ශාස්ත්‍රුන් වහන්සේ මුදු මල්කඩ කරගෙන පැමිණි උත්තමයා. ඒ නිසා ඒ උත්තමයන් වහන්සේ නිසා තමයි මේ ලංකාවේ සසුංකිත වැපිරුණේ. අදත් අපි පල නෙලා ගන්න මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේ අද කවුද සිහි කරන්නේ? මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සලකන්නේ කවුද? කවුරුත් ඒ සියලු දෙනාගේ හිත් වලින් කෘතගුණ වෙනසෙලා ගිහිලා. ඉතින් මේ කරුණ සලකලා බලලා අපිට බුද්ධ ශාසනයෙන් යම් වූ අංශු මාත්‍රි වූ පීඨක් ලැබුණා නම් අපිට එහිලා මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සලකන්ට අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර, ඒ වගේම ශාස්ත්‍රුන් වහන්සේ හා සමාන මිහිඳු මහරහතන් වහන්සේගේ සිරිපා වැඳීම පිණිස සදාතුක ප්‍රතිමා වහන්සේ නමක් සම්බුද්ධ රාජ මාළිගාව ඉදිරිපිට නිර්මාණය කොට මිහිඳු මණ්ඩපයක් තැනෙව්වා පොල්ගහවල මහමෙවුනා භාවනා සුපී. ඒ උතුම් මිහිඳු මණ්ඩපයේ මිනිසුන්ට වැඳපුදා පින් කර ගැනීමට විවෘත කෙරෙන පින්කම මේ ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා සවස 5:30ට විවෘත කිරීමේ පින්කම සිදු වෙනවා. රාත්‍රී 8:30 දක්වා අපගේ පරම පූජනීය ගුරු දේවත්වම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් තමයි ඒ උතුම් පූජාවත් ධර්ම දේශනාවත් මිහිඳු ගුණ වරුණත් සිද්ධ කරන්නේ. ඒ 13, 14, 15, 16 වෙනිදා තමයි මිහිඳු මහරහතන් වහන්සේ පිරිනවම් පාපු දවස, මිහිඳු අටවක දවස. ඉදයින් පින්කම අවසන් වෙනවා. ඒ දින 4 පුරාවටම පින්කම සිද්ධ කරන්නේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ හවස 5:30 ඉඳලා රාත්‍රී 8:30 දක්වා. ඒ නිසා බුද්ධ ශාසනයෙන් බණ පදයක් අසා හෝ දම් පැම් පුදා හෝ සීල් ගුණයක් රැක හෝ බුද්ධ ශාසනයේ සෑයකට බෝධියකට විහෙරකට සාදු කියා හෝ ඔබ ශාසනයෙන් අංශු මාත්‍ර හෝ පිහිටක් ලබාගෙන තියෙනවා නම් එහිලා කෘතගුණ සලකනු පිණිස කෘතගුණ පෙරටු කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ වන්දනා කිරීම පිණිස එදාට සිය ගණන් සංඝයා මැද සාදුකාරයෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ සිරිපා වැඳීම පිණිස සතුටු සිතින් ඔබ සියලු දෙනා පොල්ගහවල මහමෙවුනා භාවනා අසපුවට පැමිණෙත්වා කියලා මිස් සිතින් ආරාධනා කරනවා. ඔබට බොහෝ පිං රැස්වේවි. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.